තෙල් නීතිගත සංස්ථාද ගෙවීමට බැඳී ඇති ණය ප්‍රමාණය 2020 194585යි මහජන බැංකුව ලංකා බැංකුව 212801යි මහජන බැංකුව 2021 144623යි ලංකා බැංකුව 277359යි මහජන බැංකුව 2022 12496යි ලංකා බැංකුව 42920යි මේක සම්පූර්ණයෙන්ම මිලියන වලින් 2022 මහා භාණ්ඩාගාර ණය එක්සිම් බැංකුව හරහා ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ රුපියල් මිලියන 123294යි 97ක් ලබාගෙන තිබෙනවා එක් එක් රාජ්‍ය ආයතන වෙතින් 2022 4:30ට දිනට අය වේතු මුදල් පිළිබඳව විස්තර පහත පරිදි වේ ශ්‍රී ලංකා ගුවන් සමාගම හිඟ මුදල රුපියල් මිලියන 95874යි ලංකා විදුලි බල මණ්ඩලය මිලියන 40339යි ශ්‍රී ලංකා යුද හමුදාව මිලියන 1310යි දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 1195යි ශ්‍රී ලංකා නාවික හමුදාව මිලියන 971යි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මිලියන 472යි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලියන 144යි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මිලියන 75යි අය වේ යුතු මුළු මුදල මිලියන 140403යි 781යි තාමත් ජනතාව උදේ පොලිමේ දවල්ට හාමතේ රැයට කරෝලේ කියන එක තාමත් කියනවා තාමත් තෙල් පෝලිං ගෑස් පෝලිං තියෙන නිසා රටේ මේ ප්‍රශ්නේ විසඳන්න නැව් 50ක් ගෙනාවත් මදි මේ වන විට අපි ටෙන්ඩර් කොපමණ ඉදිරිපත් කරත් ඒ ටෙන්ඩර් වලට සැපයුම් කරුවන් ඉදිරිපත් වෙන නොවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා සමහර සැපයුම් කරුවන්ට දීර්ඝ කාලීන ගෙවිය යුතු මුදල් ඔවුන්ට ගෙවන්න නොහැකි වෙලා තිබෙනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් අද අපිට ලැබෙන්නේ නැහැ අත්පිට මුදලට පමණයි අපිට අද ඉන්ධන මිලදී ගැනීම කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඒතර අත්පිට මිදලට මිලදී ගැනීම කටයුතු සිදු කරන්න ජූනි මාසය සඳහා පමණක් ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් අපිට අවශ්‍යයි රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන 203ක් දැනට තියෙන ක්‍රමවේදයේ හැටියට අපිට අකණ්ඩ විදුලිය ලබා දෙන්න නම් ඩොලර් මිලියන 100ක් අවශ්‍යයි මාසෙකට ඒ දැවි තෙල් සහ ඩීසල් සහ නැප්තා කියන වර්ග තුන විදුලි බල මණ්ඩලයට දෙන්න පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති මේ රටේ ක්‍රියාත්මක කරන්න අද ඉදිරිපත් කළ තියෙන පනතරත බුදු ඔන්ලයින්ලා සහයෝගය දෙනවා නම් ඒ අපිට විදුලි බලය අකණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා CBA එක ලබන අලාභය රීස්ට්‍රක්චර් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද අනිවාර්යයෙන් මේක කළ යුතු දෙයක් පළවෙනි කාර්තුවේ පමණක් විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 65යි මිල වැඩි කිරීමක් කරනවද විදුලි බලය විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා මගෙනුත් අමාත්‍යංශෙනුත් විදුලි බිල සංශෝධනයක් කළ යුතුයි කියලා සම්පූර්ණ මුදල් ආවරණය කරන්න ගියොත් අඩුවාරෙන්ම 100%ට 300%කින් 400%කින් විදුලි බිල වැඩි කරන්න වෙයි නමුත් මගේ මතය නම් විදුලි බිල වැඩි කරනවා වෙනුවට අපි උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි විදුලිය මිලදී ගැනීමට නොහැකි වෙච්ච බාධාවන් නෛතික බාධාම නිවත් කිරීම තමයි අපි කළ යුතුව තිබෙන්නේ එල් ගෙන්වා ගැනීමට රුසියාවේ සිටියට 35ක අඩු මිලකට ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි 135කට හරි නැත්නම් ඩොලර් 35කට හරි ගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙලා එක් කරන්න අනිවාර්යයෙන්ම අපි ගිවිසුම් ගත වෙන්නම් ඔබතුමා කියන සමාගමත් එක්ක රුසියානු තානාපතිතුමා මම ගිහලා පෞද්ගලිකව හමු වුණා රුසියානු තානාපතිතුමා දුන්නා සමාගම් හතරක නාම ලැයිස්තුවක් ඒ සමාගම් හතරටම අපි ලිපියවලා තියෙනවා මේ මේවනතෙක් කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලරර් එකක් දෙන්න කියලා නම් ඇවිල්ලා කතා කළා නෑ මේ කමිටුවේ ප්‍රධානිය හැටියට මම ඔබතුමා පත් කරන්නම් මේ ඉන්ධන මිලදී ගැනීමේ කමිටුවේ ඊ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මේ ඉන්ධන ගැනීම සඳහා මුදල් හොයා ගන්න කටයුතු කරන්නේ සාගර රත්නායක මැතිතුමා කියලා කිව්වා දැන් ඇමතිවරයා විදියට ඔබතුමා කියලා දේ දැත්ත එහෙම නැත්නම් අගමැතිවරු විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක දැත්ත කවුද සල්ලි හොල දෙන්නේ ඔබතුමාට මේ රටට විමල් වීරවසමන්තුමා කියන්නේ सहयोग देने मुदल होता सागर रत्ना मेदी हत्या अवश्य कारण करना